नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु वचन देकක් නැති ඒකාන්ත වචනති බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත්හන්සේගේ 69 වෙනි විසවන්ත ජාතක දේශනාව. ධීරත්තුණං විසංවන්තං යමහං ජීවිත කාරණා වන්තං පච්චාව මිස්සාමි मतं मे जीविता चरन्ति। यम विषय अत्हरण लद्देद वमने कल ए विषय जीवित प्रयत्न संधाव नवत हरगेनीम वेद ए विषयत निंदा वेवा। अनेक प्रकार असत्यांगिं पिरिच्च विविध विभिन्नतावलिं युक्त अपरिशुद्ध दर्शनवलिं पिरिच्च लोके सभय निर्मल पारिशुद्ध दर्शनेवन सत्य धर्मेवन सम्मा සම්බුදු වදනට යමෙකු අවනත වන්නේද, එය අහුම්කම් දෙන්නට සවන්පත් යොමු කරන්නේද, සිත් යොමු කරන්නේද, ඔවුන් සැබවින්ම වාසනාවන්තයි. එවන් වූ වාසනාවන්ත චේතනා ඇති කරගන්න පුළුවන්. ඒ චේතනාවන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් අන්දමේ උත්තම ජීවිතයක් ලැබූ වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 69 වෙනි විසවන්ත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. තමන්ගේ ජීවිත තුළ ඇති කරගත යුතු අදිෂ්ඨානයක් කෙසේ පවත්වාගත යුතුදයි කියලා හොඳාකාරව පෙන්වා දෙන වටිනා ජාතක දේශනාවක් අපි දැන් ශ්‍රවණය කරන්නට යන්නේ. ඒ නමින් විසවන්ත ජාතක දේශනාව. මේ වචනාර්ථයත් විමසා බලලා අපි දැන් මේ අතීත වර්තමාන කතාවන් ශ්‍රවණය කරමු. තින්වත්නි, ධීරත්වෝ කියලා ඒ ප්‍රකාශ වුණා. ඒ ගර්හා කරන්න කරන වචනයක්. තන් විසන්ති යමහං ජීවිත කාරණා කියන්නේ ඒ විස ජීවිතේ පැවැත්ම සඳහා වමනය කළ විස. පච්චා මිස්සාමි, ඒ වමනය කළ විසට නින්දා වේවා. මතම් මේ ජීවිතා චරන්ති, ඒ විස පසු වමනය නොකිරීම හේතුවෙන් ගින්නට පිවිස. මරණයක් වේද, ඒ මරණය ජීවත් වීමට වඩා උතුම් වේ යන අර්ථය තමයි මෙහි තියෙන්නේ. පින්වතුනි, මේ ගින්නක් ගැන ඒ පිවිසන කතාවක් මේ ආදී දේවල් ඇතුළත් වර්තමාන අතීත කතා අපි දැන් ඉමසා බලන්නට ඕනේ. මේ අතීත වර්තමාන කතා ඉමසා බලනකොට පින්වතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ශාසනයේ දම්සනවි මමත්සව සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා තමයි මේ ජාතක දේශනාව සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. උන්වහන්සේ සම්බන්ධ කරුණක් අරබයා. පින්වතුනි, ඒ කාලයේ තිබ මේ පිටි කැවිලි කියන කැවිලි වර්ගයක් සකසාගත් උපාසක පිරිසක් දවසක් මේ ජේතවනාරාමයට මෙව රැගෙන එනවා. එහෙම රැගෙන ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයාට ඒ කැවිලි පූජා කරනවා. පින්වත්නි, කැවිලි බොහොමයක් තිබුණා. ඒ නිසා කැවිලි පූජා කිරීමෙන් අනුතරවත් තවත් කැවිලි ඉතුරුණා. ඒ නිසා මේ ආරාමෙන් බැහැරට වැඩිය නැවත දාන වේලාවට වඩින ස්වාමීන් වහන්සේලාට වළඳීම පිණිස මේ මිනිස්සු ඒවා පූජා කරන නැවත සංඝයාට. සංඝයා විසින් මේ පිට වැඩිය ස්වාමීන් වහන්සේලාගේ කොටස් වෙනම තබනවා. එයින් එක් භික්ෂුන් වහන්සේ නමක් වඩින්න පරක් වෙන නිසා මේ කැවුම් නැවත සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරනවා. උන්වහන්සේ ඉතින් මේ කැවිලි අනිත් භික්ෂුන් වහන්සේලා සමග වළඳනවා. ඔය අතරේ පින්වත්නි, අර පරක් වෙච්ච භික්ෂුව ඒ පරක් වීම නිසා මේ ස්වාමීන් වහන්සේලා විසින් දානට වඩින්න නැහැ කියලා හිතන් හිටපු භික්ෂුව වඩිනවා. ඒ මොහොතේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුවට ප්‍රකාශ කරන අවත්නි, ඔබ වඩින්න නැtei කියලා හිතලා අපි ඔබගේ කොටස වැළඳුවා කියලා. ඒ ගැන සතුටු වෙන්න මේ භික්ෂුන් වහන්සේට බැරි වෙච්ච බවයි පේන්නේ. ඒ භික්ෂුව ප්‍රකාශ කරන ස්වාමීනි, කැවිලි මිහිරිද? මිහිරි දේ ඉතින් කාටද අමිහිරි වෙන්නේ කියලා. මේ අනුන් පදේ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ ලොකු ධර්ම සංවේගයකටපත් වෙනවා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා, මම මේ පිටිකැවුම් නැවත වළඳන්නේ නැහැ. මේ වගේ අයහපත් තත්ත්වයන්ට හේතුවක් වුණේ මේ පිටිකැවුම්. ඒක මම නැවත වළඳන්නේ නැහැ කියලා. පින්වතුනි, ඒක ඒ විදිහමයි දෙවිහිමියන් වහන්සේ පිටිකැවුම් ගැනදුවේ නැහැ. මේ බව වික්ෂුන් වහන්සේලා අතර ප්‍රසිද්ධ වෙලා ධම්සභා මණ්ඩපයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිකැවුම් වළඳන්නේ නැහැ ඇයි කියලා කතා බහ යන අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයේ බලය ගැන කතා කරමින් ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ උතෙන්ට වැඩම කරලා මේ සිද්ධිය දැනගෙන මහණෙනි, දැන් විතරක් නෙමෙයි සාරිපුත්තයමක් අදිෂ්ඨාන කරාන ඒක ඉස්සරස් වෙනස් කරේ නැහැ කියලා මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීත කතාවට අනුව පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන පරම්පරාවක රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේදී අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ සර්පයන් නෂ්ට කරාම ඊට ප්‍රතිකාර කරන විස වෛද්‍ය කුලයක ඉපදලා වෙදකමින් ජීවත් වෙනවා. එසමයෙහි සර්පයෙක් ඒ පිටිසර වැසියෙක්ට දෂ්ට කරනවා. ඒ පිටිසර ගමක වැසියෙක්ට දෂ්ට කරාට පස්සේ ඥාතීන් ඒ පුජ්‍යලයා අරගෙන නොපමාවම මේ වෛද්‍යවරයා වෙත රැගෙන එනවා. වෛද්‍යවරයා කල්පනා කරනවා තමන් වෙත මේ රෝගියා ගෙනාවට පස්සේ මම මේ නයා ගෙන්නවලා නයා ලව්වාම විස අද්දවනවද, එහෙම නැත්නම් වෙනත් ප්‍රතිකාර මාර්ගයකින් මේ බෙහෙත් ආදී යොදවලා මේ පුජ්‍යලයා සුවපත් කරනවද? ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේට හිතෙන්නේ නයා ගෙන්නවලා නයා ලව්වාම ඉසද්දවන්න. ඉතින් මන්ත්‍ර බලෙන් ඒ නයා ගෙන්නවනවා. ගෙන්නවලා අහනවා ඔබද මේ පුජ්‍යලයට දෂ්ට කරේ? නයා ප්‍රකාශ කරනවා ඕ මං තමයි. එහෙනම් ඉතින් දැන් මේ දෂ්ට කරපු දැනට ඔය දල දිග තියලා නැවතත් ඒ විසාදින්න. පින්වතුනි, නයා බොහොම අදීන અભිහිත ණයෙක්. මේ නයා ප්‍රකාශ කරනවා ඒ වැඩේ මං කරන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රකාශ කරනවා එහෙනම් ඔබට දැන් මේ ගින්නට පණින්න තමයි වෙන්නේ. නයා නැවත ප්‍රකාශ කරනවා කමන්නේ මං ගින්නට යන්න. නමුත් මං විසින් මේ සත්‍යයේ ශරීරයට මුදා හැරපු විස නම් නැවත අදින්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරලා ගින්නට පනින්න යන වෙලාවේ බෝධිසත්ව වෛද්‍යවරයාණෝ නයාව නවත්තලා ඒ පුජ්‍යලයාට වෙනත් මාර්ගවලින් ඒ ඖෂධ යොදලා සුවපත් කරනවා. ඒ පුජ්‍යලයාව ඖෂධ යොදලා සුවපත් කරලා මේ පන්සිල් රැකීමේ වටිනාකම කියලා දීලා පන්සිල් සමාදන් කරවලා ඒ නයාව මුදා හරිනවා. පින්වතුනි, සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් පූර්වාපර සන්ධි ගලපනවා. එසමයේ ඒ නයාවලා උපදලා හිටියේ මෙසමයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එසමයේ එන කරපු දෂ්ටයට ප්‍රතිකාර කරපු විස වෛද්‍යවරයා නම් මේ බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. බලන්න තෙන්වත්නි, අදිෂ්ඨානයක් ගත්තොත් ඒක රකින්න ඕනේ. උත්තම ජීවිත තුළ තියෙන ලක්ෂණයක් ඒක. මේ දේ කරන්නේ නැහැ කිවනම් ඒක නෑ. ඉතින් ඒ පිණිස අපේ ඒ සිතේ පවතින අදිෂ්ඨාන වෙනස් කරන ස්වභාවයන්ට හොඳ මට්ටුවක් ලබා දෙන පාඩමක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතයෙන් අපට මේ මොහොතේදී ගන්න තියෙන්නේ.